ඒ කියන්නේ ධාතුව ගත්තම දැන් උදාහරණයකට පටවි ධාතුව කියලා කියන්නේ අපි දැන් මේ ගොහම විස්තර කරාට ඇත්තම තද ගතිය තමයි පටවි ධාතුව. ඒක සාමාන්‍යයෙන් ප්‍රකට කරගන්න දැන් අපි අතක් ඇල්ලුවම තද ගතියක් දැනෙනවා. හරිනේ? නමුත් ඔතන වෙනස තමයි හොඳට බලන්න තද ගතිය කියලා මෙනෙහි කරාට තද ගතියට නෙමෙයි අපේ හිත යන්නේ මුලින්ම අත කියන හැඟීමට. හරිනේ? ඔන්න ඕක තමයි ප්‍රඥප්තියයි පරමාර්ථය අතර තියෙන අපි කියන එක ෆයිට් මොකක් හරි නිකන් ඒක ඒක දෝලනයක් තියෙනවා. එතකොට අපි භාවනා කරනකොට කරන්නේ දැන් දැනෙනවා නම් තද ගතිය ශරීරයේ හැමම තැනම මේක තද ගතියක් ලෙස ප්‍රකට කර මෙනෙහි කරන්න මේක තදක් පමණයි තද ගතිය මම මේ කියන්නේ භාවනා වාක්‍යයට වඩා ධාතුව ප්‍රකට කරගන්න ප්‍රකට කරගත්ත කියන අර්ථය වාක්‍ය වැදගත් වෙනවා සමහර ධාතු ප්‍රකට කරගන්න දවස් ගණන් යන්න පුළුවන් මාස ගණන් යන්න පුළුවන් කමක් නැහැ ඒකට කාලය ගන්න හොඳට එතකොට දැන් ඔන්න අපි දැන් උදාහරණ දත්තික මිටි කරාම තද ගතියක් දැනෙනවා ඔළුව ඇල්ලුවම තද ගතියක් දැනෙනවා හැබැයි මතක තියාගන්න ඒක ප්‍රඥප්තිය සමතික්‍රමණය කරේ නැත්නම් තදගතිය දැනෙන බව ඇත්ත අපේ හිත ඉක්මනටම යනවා ඔළුව කියන සංඥාවට. නැත්නම් ඔළුවේ තද කියලා එකක් එනවා. මේ වගේ ප්‍රඥප්තියට හිත යන්න බලනවා. මොකද්ද මේ ප්‍රකට කරගන්නවා කියලා කියන්නේ වැඩි වේලාවක් ධාතුව මෙනෙහි කරනවා. වැඩි වේලාවක් ධාතුව මෙනෙහි කරනවා. ඊට පස්සේ එක වෙලාවක ඒ ඇඟේ තියෙන සමහර තැන්වල තදගති මෙනෙහි කර කර යනකොට මුළු ශරීරයේම තදගතිය මෙනෙහි කරන්න පුළුවන් අවස්ථාවක් එනවා. ශරීරයේම තදයි කියලා මෙනෙහි කරන්න පුළුවන් අවස්ථාවක් එනවා. ඊට පස්සේ බලන්න බාහිර වස්තු දැක්කම අපිට ගහක් දැක්කම ගොඩනැගිල්ලක් දැක්කම ඒ තදගතිය එතන උපකල්පනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒ උපකල්පනය කරා කියලා කියන්නේ තදගතිය තේරුම් ගත්තා කියන එකයි. වැදගත් වෙන්නේ මේක තද දෙයක් කියලා තේරුම් ගන්න. ඊට පස්සේ යනකොට ඕක නැවත නැවත තදගතියටම හිත තියාගෙන යන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. තදගතියටම හිත තියාගෙන යනකොට එක වෙලාවක හිතට දැනෙයි මෙතන ඇඟක් නෙවෙයි තියෙන්නේ තදක් කියලා. ඇඟක් නෙවෙයි මේක තදක්. ඒ අනු ප්‍රඥප්තිය ඉක්මවන අවස්ථාව. ඒක ප්‍රායෝගික අත්දැකීමක්. ඇඟ කියලා කියන්නේ මේ තද ගතියේ දුම නමක්. ඊට පස්සේ මේ තද ගතියම මෙනෙහි කර කර යනකොට අපි බලන්න ඕනේ මේ තද ගතියද මම කියලා නිකන් හිතට අදහසක් ආවොත් එදාට තේරෙනවා තද ගතියට මම කියන්න සුදුසු නැහැ කියලා තමන්ගෙම හිත කියන්න පටන් ගන්නවා. දැන් තමයි ප්‍රත්‍යක්ෂවම අනාත්මේ වැටහෙන තැන, නිශ්චිත්ත භාවය වැටහෙන තැන. තද ගතිය මම කියන. ඒ කියන්නේ ඒකට තද ගතිය ටච් වෙන්න ඕනේ හිතෙන්. ඒත් මුළු ඇඟේම තද ගතිය තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට අපිට ඇටකටු දිහා හිතලා වකුගඩු ආදී හිතලා බලනකොටත් අපිට තද ගතිය තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක නිකන් අපිට අවශ්‍ය වෙලාවට ගන්න පුළුවන් අතහරින්න පුළුවන් නිකන් අපේ අතේ සෙල්ලම් බඩුවක් වගේ මට්ටමට මේ තද ගතිය ප්‍රකට වෙනවා. අවශ්‍ය වෙලාවට මට අපිට කතා කරගන්න පුළුවන් සම්මුතිය ඉඳලා අවශ්‍ය වෙලාවට තද ගතියට හිත යොමු කරන්නට පුළුවන්. මේ තත්ත්වයට මාස්ට්‍රියක් වගේ එක ගේන්නට ඕනේ. ඊළඟට අපි ගන්නවා ඊට පස්සේ පහසුම ධාතුව තමයි ඇත්තටම කිව්වොත් එහෙම සමහරුන්ට පහසුම ධාතුවක් තමයි වායෝ ධාතුව. පිම්බ වෙන බව. ඒ නිසානේ සාමාන්‍යයෙන් ඔය බඩ පිම්බෙන බවෙන් තේරුම් ගන්න. හුස්ම ගන්නකොට හොඳට පිම්බෙනවා. එතකොට මේ වායෝ ධාතුව තමයි තේරෙන්නේ. ඊට පස්සේ මේ පිම්බ වෙන බව ගැන හිතනකොට තේරුම් ගන්න මේ මුළු ශරීරයම බැලුන් එකක් හුලං ඇරියම නැත්තම් අර හුලම් පුරවපු ඉන්නේ කඩේ මේ සත්තු හැම ඉන්නේ මොනවාද මේ පපට්ලා වගේ කට්ටිය. ඒ කට්ටිය හුලං ඇරියම මෙහෙම හැකිලෙනවනේ. ඒ වගේ නොවීමේ ශරීරයේ අවකාශෙ පිරීලා තියෙනවා. ඒ පිරීලා තියෙන්නට හේතුව තමයි මේක යම් අවකාශයකට විසිරීලා තියෙනවා. ඒකයි මං කිව්වේ අර රූප කලාපවල තදගැදීට වඩා අන්තර කලාපීයව මේ සමූහයක් ලෙස තමයි විදර්ශනාවේ තේරුම් ගන්න. හැබැයි මේක මතක තියාගන්න මේ එකම විදර්ශනා ක්‍රමය නෙවෙයි. මේ දෙයම තව ක්‍රම 4කට 5කට විස්තර කරන්න පුළුවන්. එතකොට මම පොදුවේ කියන්නේ එතකොට මේක සම්පූර්ණ පිරිච්ච බව. ඒ පිරිච්ච බවට අවධානය දෙනකොට අර බඩේ පිම්බෙන ආදී ඒවා මෙනෙහි කරමින් එක වෙලාවක සමහරුන්ට ලැබෙන අත්දැකීමක් හරියට මේ ඒකට ගොඩක් වෙලා ඒක වායු ගතියක් පිම්බෙන ගතියක් කියලා පිම්බෙන එකටම හිත යොමු කරන්න. ඔතන වැදගත් වෙනවා. ඒක බලෙන් කරන්නට ඕනේ. මොකද අපේ හිත කැමති වැල්වට අරන් වල යන්නේ. අපි බලෙන් තමයි අරමුණට ගේන්නට ඕනේ. ඒක තමයි විතර්කයේ කියන එකේ ඒ වීරිය කියන එකේ වැදගත්කම තියෙන්නේ. ඉතින් අපි මෙහෙම චේතනා වැදගත් වෙලා තින්නේ ඒක. එතකොට මේක මෙනෙහි කරගෙන යනකොට එක වෙලාවක සමහර අයට එනවා ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යමයි කියලා මම කියන්නේ. හිතගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට එක්තරා මේ නිකන් අර වායු කඳක් තියෙනා වගේ මේක දැනෙන්න පටන් ගන්නවා පිම්බ උපු ගතිය. මේක ආචාර්යවරු කියන්නේ නිකන් වායු කඳක්
අර නිකන් හිතන්නකෝ අර දැකලා ඇති නේද මේ 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 අර සමහර පාර යනකොට හුලම් බින්නකොට අර අර සතෙක් එහෙම මේ මේ කෙලින් වෙලා ඉන්නේ මේ මේ ලොකු අත් දෙක ගහසන සතෙක් එහෙම ඉන්නේ ඒ වගේ දැනෙන්න පටන් ගන්නවා මේ කය නිකන් පිම්බිලා හුලම් ටිකක් තියෙනවා වගේ මේ තමයි වායෝ ධාතුව ප්‍රකට වෙන හැටි වායෝ ධාතුව ප්‍රකට වෙන හැටි ඊළඟට තේජෝ උෂ්ණ සීතල තමයි තේජෝ කියලා කියන්නේ වෙන එකක් නෙමෙයි මේ උෂ්ණ සීතල නැවත නැවත හිත යොමු කරන්න ඊට පස්සේ මුළු ඇඟේම රස්නයක් දැනෙන්න පටන් ගන්නවා සමහරලාක හිත ඒ එකඟ වෙනකොට සීතලක් දැනෙන්න පටන් ගන්නවා මේ තමයි තේජෝ ඊට පස්සේ අපිට බාහිර දේකත් මේක ඒ විදිහට උපකල්පනය කරන්න පුළුවන් ඊළඟට අමාරුම දේ ටික අමාරු කියන්නේ සමහරුන්ට අමාරුම දේ තමයි වායු ආපෝ කියලා කියන්නේ ආපෝ කියන්නේ වැగిරෙන ස්වභාවය අනිත් එක තමයි ආබන්ධන ගතිය මේ දෙකෙන්ම ආපෝ විස්තර වෙයි එතකොට සති ශරීරයේ ධාර ගතියක් තේරෙනවා නම් වැగిරෙන බවක් තේරෙනවා නම් සමහර තැන්වල මේ ආපෝ වල ස්වභාවය මුළු ශරීරයේම පොදු ආපෝ තේරුම් ගන්නවා නම් ඒක තේරුම් ගත යුත්තේ ඒක කාය විඤ්ඤාණයට දැනෙන්නේ නැහැ මොකද හේතුව පඨවි තේජෝ වායෝ තුන් දෙනා අපි ප්‍රකට කරගන්නේ කාය විඥානයේ හරහා. ඒක තමයි ඇත්ත. ඒ නිසයි මේ අල්ලල බල්ල කරන්න කියන්නේ. කාය විඥානයේ හරහා තමයි තේරුම් ගන්න. අපි පරමාර්ථය තේරුම් ගන්නවා ක්‍රම මොන ద్వාරයෙන් තේරුම් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් කියන්නේ කාය ద్వාරයේ මේ විදර්ශනා පහළනවා කියලා. කාය ద్వාරය මුඛය කරගෙන කාය ద్వාරයේ එන්ට්‍රන්ස් එක කරගෙන මනෝ ద్వාරයෙන් තමයි තේරුම් ගන්නේ. එතකොට හැබැයි ආපෝ කියන එක එහෙම කාය ద్వාරයට වැටෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්නකොට වැగిරෙන බව තේරුම් ගන්න පුළුවන් එකක්. ඒක සමහර වෙලාවලට මෙහෙම තියෙනවා. ආපෝ කියන එක වතුරක් එහෙම කයේ යනකොට අපිට දෙනවා ගලන ගතිය කියන එක. ඒ ගලන ගතිය ආපෝ දැනුණා නෙවෙයි. ඒ තමයි පඨවි කියන ධාතුවේ තියෙන අර ගමන් කරන බව ආදී තේරෙනකොට අපි ගලන ගතියක් අපේ හිතෙන් අපි තේරුම් ගන්නවා. ඒ නිසා ආපෝ දැනුණා නෙවෙයි මේ. ආපෝ දැනුණා නෙවෙයි පඨවි ආදී යන ක්‍රමයට ආපෝ තේරුම් ගැනීමක් තමයි මේ වෙන්නේ. ඉතින් ඒක නිසා කාය ద్వාරයෙන් උත් ආපෝ තේරුම් ගන්නවා කියලා සමහරලාට කියනවා. හැබැයි ඒක අභිධර්ම ක්‍රමයෙන් අර විදිහට විස්තර කරනවා. ඒ කමන්නේ ඒක ප්‍රායෝගිකව අපි මොකද සමහරලාට වැగిරෙන ස්වභාවය දැනෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අපි තේරුම් ගන්නට ඕනේ අර කලින් කිව්වා වගේ ඇයි මේ ධාතු ටික විසිරෙන්නේ නැත්තේ? උදාහරණයකට ඒක තේරුම් ගන්න ප්‍රායෝගික හොඳට හුස්මක් අරගෙන කය පිම්බුවොත් එහෙම අපිට තේරෙනවා යම් ප්‍රමාණයකට ගිහලා මේක නතර වෙනවා. පුපුරන්නේ නැහැ නේ මේ. එච්චර ලොකුවට හුස්ම ගන්න එපා. ලෙඩක් හැදෙන්න පුළුවන්. නමුත් අර පුපුරන්නේ නැති මට්ටමකට මේක ඇදෙනවා. එතකොට ඒ ඇදෙන භව මේ විසිරෙන්න දෙන්නේ නැති භව තමයි ආපෝ කියලා. හැබැයි මේ ආපෝ ධාතුව ওই විදිහට තේරුම් ගන්නකොට ලොකුවට ප්‍රකට වෙන්නේ නැහැ. ඒක ගැන වද වෙන්නට එපා. ඒක ප්‍රකට වෙන්නේ නැහැ ලොකුවට. ඒක කාලයක් ඒ ගතිය ආකර්ෂණ ගතිය මෙනෙහි කරනකොට ආපෝ ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. එතකොට මේ විදිහට සතර මහා ධාතුවම එකක් ධාතුවක් දෙකක් ප්‍රකට කරගත්තම අනිත් එක ටක් ගාලා තේරුම් ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපිට පුළුවන් වෙන්න ඕනේ මේක මාරුවෙන් මාරුවට මෙනෙහි කරන්නට. පඨවි ආපෝ තේජෝ වායෝ පඨවි ආපෝ තේජෝ වායෝ ඒක මම උදාහරණයකට ගන්නේ හරියට සෙල්ලම් බඩුවක් අපිට ඕන්ලා ගන්න පුළුවන් ඕන්ලාග තියන්න පුළුවන් විදිහට මනසට පුළුවන් වෙන්න ඕනේ සතර මහා ධාතු වලට හිත යොමු කරන්න. ඊට පස්සේ මොකද කරන්නේ ඒ සතර මහා ධාතුම නැවත නැවත මෙනෙහි කර කර ඉන්නකොට සමහර කෙනෙක්ට ඒ විදිහට මෙනෙහි කර කර ඉන්නකොට මෙතන කෙනෙක් නැහැ ධාතු හතරක් තියෙන කියලා ආභෝධය එන්නට පුළුවන්. සමහර අයට එහෙම හරියන්නේ නැහැ. සමහර අය කරන්නට ඕනේ මේ සතර මහා ධාතු පඨවි ධාතුව මෙනෙහි කරනවා. පඨවි ධාතුව සත්වයක් නෙවෙයි පුද්ගලයක් නෙවෙයි ආත්මයක් නෙවෙයි කියලා මෙනෙහි කරනවා. ඒකට තේරුම් ගන්න ඕනේ උදාහරණ එහෙම කරාම ඇති. සමහර අයට උපමා වශයෙන් මෙනෙහි කරන්නට ඕනේ. ඒ නිසා ක්‍රම තුනක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියූපමණින් සමහරවිට හරියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ එක එක පදයට සත්වේ පුද්ගලයේ කාත්මයක් නෙවෙයි කියලා ආරෝපණය කළ මෙනෙහි කරාම හරියනවා. සමහර උපමා වශයෙන් මෙනෙහි කරන්නට ඕනේ. ඔය රේරුකාන සාහිත්‍යයේ එහෙම එකක්. දැන් උදාහරණයකට අපිට ඒ සතර මහා ධාතු ඇඟේ විතරක් නෙවෙයි බාහිරත් උපකල්පනය කරන්න පුළුවන් මට්ටමට එන්නට ඕනේ. එතකොට දැන් උදාහරණයකට ගහේ තියෙනවා තද ගතියක්. ඒ තද ගතිය සත්වේ කියලා අපි කියන්නේ නැහැනේ කවදාවත්. ඒ නොකියනවා නම් මේ තද ගතියට මොකද Tamanට දැනෙනවා. හැබැයි තද ගතිය ප්‍රකට වෙනවා. මොකද ඒ උතර තමයි දොර. යතුරු උතන. තද ගතිය ප්‍රකට වෙලා තියෙන්නට ඕනේ. මේ තද ගතියට සත්වේ පුද්ගලයක ආත්මයක් කියන්න සුදුසු නැහැ. ගහට නොකියන්නා සේ කියලා නැවත මෙනෙහි කරනවා. එතකොට ඕක තමයි මානසිකාරය. ඕක කරන් යනකොට එනවා නුවණක් ඒක ඇත්තක් මේක පින්වතුනි කවදාවත් බලෙන් අදින්න බෑ මේක කවදාවත් බලහත්කාරයෙන් ගන්න බෑ ඒ නිසායි කියන්නේ භාවනා ඥාණය ඔය සමහර දේශනාවල ඇහෙන්නේ භාවනා ඥාණය බලෙන් ඇති කරගත නොහැකි කියලා කියන්නේ ඕකට භාවනා මානසිකාරය ඔබ බලෙනුයි කල යුත්තේ වීරියෙනුයි කල යුත්තේ සක්මන් කරනකොට සක්මන හිතලමයි කරන්නේ ඒක වීරියෙන් කරන්නේ සක්මනේ දන්නවනේ ඊළඟ කකුල තියෙනකොට මොකද්ද වෙන්නේ කියලා දන්නවා. ඊළඟ කකුල තියෙන මොකද වෙන්නේ කියලා අපි හිතලමයි කරන්නේ. දැනගෙනමයි මේ මානසිකාරයට යන්නේ. ඒ නිසා භාවනා මානසිකාරය යනු it's a deliberate act. ඒක හිතලා කරන දෙයක්. භාවනා ඥාණය කියන එක ඒක තුලින් උපදින දෙයක්. ඒ උපදින දෙය ඔබට බලෙන් ගන්නට බෑ. ඔබ කැමති වුණා කියලා උපදින්නේ නෑ. ඒක වෙන්නේ මානසිකාරය යනකොට එක පාටම මේක මම නෙවෙයි කියලා සිතිවිලි එනවා. ඔය තමයි විදර්ශනා ඥාන කියලා කියන්නේ.
මම නෙවෙයි කියලා සිතවිල්ලක් එනවා. ඒක ඒක බලෙන් ගන්න පුළුවන් එකක් නන් නෙවෙයි. ඒක එන්නේ මානසිකාරයත් සමගයි. එදාට තේරෙනවා. ඊට පස්සේ ඔන්න එක සිතවිල්ලක් එයි. ඊට පස්සේ ආයෙ මානසිකාරය යනවා. මේ මානසිකාර වාක්‍යයක් හදාගන්න. පඨවි ධාතුව සත්වේක් නෙවෙයි පුද්ගලයක් නෙවෙයි ආත්මයක් නෙවෙයි මම නෙවෙයි. ආපෝ ධාතුව සත්වේක් නෙවෙයි පුද්ගලයක් නෙවෙයි ආත්මයක් නෙවෙයි මම නෙවෙයි. එහෙම නැත්නම් සමහරවිට පඨවි ආපෝ තේජෝ වායෝ කිය කිය හැබැයි ඒ කියනකොට ලක්ෂණයට හිත යන්නට ඕනේ. නැත්නම් පඨවිය බාහිර පඨවිය සත්වේ පුද්ගලයක් නොවන්නාසේ මේ පඨවියත් සත්වේ පුද්ගලයක් නෙවෙයි. බාහිර ආපෝ සත්වේ පුද්ගලයක් නොවන්නාසේ වතුර තියෙන එක මේ ආපෝ සත්වේ පුද්ගලයක් නෙවෙයි. මෙහෙම උපමා වශයෙන් ඔය කැමැති පරිදි ඕ නැත්නම් විටින් විට තුන එක එක හරි මෙනෙහි කරගෙන යනකොට ඔන්නඔහොම යනකොට නුවණවල් එන්න පටන් ගන්නවා. මුලදී එකපාරක් දෙකක් නුවණ එනවා. ඊට පස්සේ ඒක නිකන් යනවා. ඊට පස්සේ ටික ටික එන්න පටන් ගන්නවා. ඊට පස්සේ හොඳටම මානසිකාර්යය යනකොට සමාධියේ ප්‍රඥාව දියුණු වෙලා නීවරණ වලින් අනිත් වෙලාවේ බැහැර වෙලා ඉන්නවා නම් පරිස්සමින් ඔන්න මානසිකාර වාරයක් වාරයක් පාසා අවබෝධය එන්න පටන් ගන්නවා. ඒ අවබෝධය ඇවිල්ලා එක වෙලාවක ස්ථාවර වෙන්නට ඕනේ. එතකොට තමයි කියන්නේ නාම රූප ඒ මොකද රූප පරිග්‍රහය වරිවවත් තහන වුණා. රූප පරිග්‍රහය සත්වේ රූපයේ සත්වයක් නැහැ කියන තැන ස්ථිර වෙන්නට පටන් ගන්නවා. හැබැයි මතක තියාගන්න රූපයේ සත්වය ස්ථිර නැහැ කියලා තේරුම් ගත්තා කියලා රූපේ සම්පූර්ණයෙන් පරිග්‍රහ වුණා නෙවෙයි. නාමයේ කැඩෙන්නට ඕනේ ඒකේ. එතකොට කරන් යනකොට සමහර අයට නාමයේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා ඉබේම. නමුත් සමහර අය එහෙම නෙවෙයි. ඒක ප්‍රකට වෙන්නේ නැත්නම් ඒ පරිග්‍රහ කරපු හිත අමුතුවෙන් බලන්නට ඕනේ. එතකොට නාමයේ ප්‍රකට වෙනවා වෙනම. ඊට පස්සේ නාමයේ පරිග්‍රහ කරන් යනවා පුළුවන් විදිහට. ඒක නානා ක්‍රම වලට කරන්නට පුළුවන්. එහෙම කරන් යනකොට දෙක කැඩිච්ච දවසට තමයි නියමාකාරයෙන්ම ආත්ම දෘෂ්ටි යටපත් වෙන්නේ. ඒකට කියනවා නාම රූප පරිච්ඡේදය. ඒක ස්ථා අර විදිහටම නාමයේත් නැවත කරන්නට ඕනේ. ඊට පස්සේ දෙක මාරුවෙන් මාරුවට කරන්නට ඕනේ. එතකොට එනවා ස්ථාවර භවග. ඒකට කියනවා නාම රූප වවත්තහනේ කියලා. ඒකත් ප්‍රමාණවත් මදි. ඒකත් දුර්වලයි සාමාන්‍යයෙන්. ඊට පස්සේ මොකද කරන්නේ? මේ තමන්ගේ මානසිකාරය තුලින් ගියේ එකක්. ඊළඟට එනවා උපමා වශයෙන් හා සූත්‍ර සංසන්දන වශයෙන් නාම රූප වත්තානේ. ඒකට අපි සූත්‍ර අරගෙන උපමා අරගෙන ඒ සූත්‍ර වලින් තියෙන තොරතුරු ඒ උපමා වලින් තියෙන තොරතුරු දදා නැවත දැන් මොකද ప్రత్యක්ෂ වෙලා ඉවරයි. දැන් අමුතුවෙන් මේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් සූත්‍රයක් අරගෙන මානසිකාර කරනකොට ඒක බ්‍රේන් වොෂ් එකක්ද කියලා. නෑ බ්‍රේන් වොෂ් එකක් කියලා කියන්නේ නැති දෙයක් ඇති ලෙස තේරුම් ගැනීම. බ්‍රේන් වොෂ් එකක් නෝ නැති දෙයක් ඇති ලෙස තේරුම් ගැනීම. නැ බුදුගුණ මෙනෙහි කර එහෙමනම් බුදුගුණ මෙනෙහි කරන එකත් බ්‍රේන් වොෂ් එකක් වෙන්නට ඕන. මෛත්‍රියත් බ්‍රේන් වොෂ් එකක් නෑ. මොකද බුදුගුණ යනු ඇත්තක් නිසා ඇත්ත ඇති සැටියෙන් මෙනෙහි කිරීම බ්‍රේන් වොෂ් එකක් නෙවෙයි. බ්‍රේන් වොෂ් කියලා කියන්නේ නැති දෙයක් ඇති ලෙස හිතෙන් හදාගන්න එක. දැන් මම උදාහරණයකට තමන් හිතනවා නම් මම හරකෙක් කියලා හරකෙක් කියලා හිතලා හරක් ගැටි ආවොත් මේක බ්‍රේන් වොෂ් එක. මොකද මම මිනිස්සෙක් වෙලා ඉඳලා හරකෙක් කියලා හිතාගෙන. නමුත් නාම රූප ධර්මය සත්‍ය වශයෙන්ම තියෙන නිසා ඒ තියෙන දේ නැවත මෙනෙහි කරනකොට ඒක ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේ සත්‍ය ප්‍රකට කර ගැනීමක් මිසක් බ්‍රේන් වොෂ් එකක් නෙවෙයි. එතකොට මේ වෙනකොටම නාම රූප ප්‍රකටයි. ආය අමුතුවෙන් එයාට මේ විශ්වාසයේ එන්නේ නාම රූප ගැන බුදුන් දේශනා කරපු නිසා නෙවෙයි දැන්. එයාට අත උඩ තියෙන වගේ ප්‍රකටයි. එතකොට දැන් විශ්වාසයත් වැඩි දේශනාව ගැන. එහෙනම් දේශනානුසාරයෙන් උත් ඔය එක එක සූත්‍රානුසාරයෙන් අරගෙන යතාපි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති ඒවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති කියන ගාථා පාඩම් කරලා. නැත්තම් ඒවල සිංහල අර්ථය අරගෙන මනසිකාර කරමින් ඒ තමන්ගේ ඒක තවත් ස්ථාවර වෙනවා. ඒක මතක තියාගන්න සූත්‍රානුසාරයෙන් එහෙම කරනකොට මේක එන්නේ ශක්තිමත් වෙනවා. ඒක ලස්සන සිද්ධියක්. ඊට පස්සේ ඒකට කියනවා ප්‍රබල නාම රූප වවත්තහනේ කියලා. එතනින් පස්සේ ඊට පස්සේ යන්න තියෙන්නේ ඒක කාලයක් ගියාට පස්සේ යා තමන්ට දකින්න කෙනා දැන් අපිට කෙනෙක් දකින්නකොට මේ අමගේ අම්මා මගේ තාත්තා මේ මගේ ඥාතියා මේ හවල් කෙනා ලස්සන කෙනෙක් ඇත කෙනෙක් කියලා හිතනවනේ. ඒක ස්වභාවයෙන්ම එනවා. දිට්ටි විසුද්ධිය වඩන්නට කියනවා. ඒක ගැන ආචාර්යවරුන්ගේ එක එක අදහස් තියෙනවා. ඒක මම එදාට කියන්නම්. මේ එක එක ආචාර්යවරු මම පෞද්ගලිකව සාකච්ඡා කරපු ඒ අදහස් තියෙනවා. ඒක මම එදාට කියන්න. සාමාන්‍යයෙන් අපි කියන ක්‍රමය තමයි රේරුකාණ ශාස්ත්‍රය හැමත් කියලා තියෙන මේ විදිහට යම් වෙලාවක මම කියන්නේ අනිත් ක්‍රම වැරදි කියලා. ඒක ක්ලියර් කට් ඩෙෆිනිෂන් නැහැ. කොතෙක් දුරට වැඩි යුතුයිද කියන්නේ. ඉතින් උනාසලා කියලා තියෙන්නේ අපි කෙනෙක් දකිනකොට අම්මා තාත්තා ආදී ලෙස නිකන් සිහි එක පාට් එනවනේ. ආයේගේ සැකයක් නැහැ මේ කෙනෙක් ඉන්නවා කියලා නෙන්නේ. ඒක ස්වභාවයෙන්ම එන එකක්. මේ දිට්ටි විසුද්ධිය සම්පාදනය කරොත් කෙනෙක් දකිනකොට මේ ස්කන්ධ පහක් මේ ධාතු හතරක් මේ නාම රූප ගොඩක් කියන එක නම් එන්නේ නිතරම. අර අම්මා තාත්තා සී වුණා වගේ එන්නේ ධාතු ගොඩක් ස්කන්ධ ගොඩක් කියන ඇඟීම නම් අන්න දිට්ටි විසුද්ධිය සම්පාදනය වුණා යයි සැලකන්න. මෙතනට ඇවිල්ලා පච්චේ පරිග්‍රහයට යන්න. ඒ නිසා ඔක ටිකක් ලොකු ගමනක්. හිතෙන්න පුළුවන් කොහොමද ඔය මට්ටමට වඩන්නේ. ඒක තමයි තේරවාද සම්ප්‍රදාය ක්‍රමය. ඔය මට්ටමටම දිට්ටි විසුද්ධියේ වඩපු කෙනා තමයි පච්චේ පරිග්‍රහයට යන්නේ.
ඊට එහා පැත්තෙන් ගියොත් එහෙම යන්නට පුළුවන් ප්‍රශ්නයක් නැහැ සමහර අයට ලොකු කම්ප්ලිකේෂන්ස් එනවා මෙඩිටේෂන් වල කම්ප්ලිකේෂන් කියලා කියන්නේ පිස්සු වැදෙනවා වගේ නෙවෙයි මම ඒ කියන්නේ එහෙමකක් නෙවෙයි අවබෝධයේ තියෙන්න පුළුවන් යම් යම් දේවල් ඒක විසඳ ගන්නට ඕන ඒ නිසා තේරවාද ක්‍රමයේ හැටියට යනකොට පෞරාණික තේරවාද ක්‍රමයේ හැටියට මේ විදිහටම ඇවිල්ලා කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ දිට්ඨිය විස්කම්භණය වෙන මට්ටමට යටපත් වෙන මට්ටමට මේක වඩලා ඊළඟට යායුතු ඉතින් ඒ නිසා ඔබතුමිය ඇහුවේ සතර මහා ධාතු ප්‍රකට කරගන්න එක මට මම දිට්ඨි විසුද්ධියම කෙටියෙන් විස්තර කරා මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා